සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ගොවිගම්මාන වනාලි තර්ජනයට ලක්ව ඇත්තේ කාලයක සිටයි. එලෙස අද අලුයම පැමිණි වනාලි රංචුවක් නොච්චියාගම ඊටිකුලම ගම්මානයේ වගාබිම් විනාශ කර තිබූ ආකාරයයි මේ. ප්‍රදේශයේ ගොවින් වගා කර තිබූ පොල් පේරමෙන්ම අඹ වගාවන්ටද වනාලි හානි කර තිබුණා. මට පොල් ගහ විතරන්නේ මේ හානිය. එතන තියෙන පේර ගහක් යට වෙලා තියෙනවා. මගේ ජීවනෝපාය පේර. ඒක තමයි අද විනාශ කෙරුවේ. ඊයේ රැවිදින් ටික ඔක්කොම කෑවා අපේ ජීවත් වෙන්නේ මේ වලින් තමයි. ඉතින් දැන් මේවට මෙහෙම හාවුනාම අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. හරි අමාරු ජීවත් වෙන්නත් බෑ. අපි ගොඩාක්ම දුක් මහන්සියෙන් තමයි මේ ගම්වල ජීවත් වෙන්නේ. අවුව වැස්ස නොබලා අපි වැඩපල කරනවා. නමුත් එක රැයකින් මේ වගේ දේවල් වලට අපට මුහුණ පාන්න සිදු වෙනවා. ප්‍රදේශයේ ගොවින් පවසන්නේ රක්ෂිතයේ වටා විදුලි වැටක් ඉදි කර තිබුණද වනාලින්ගෙන් තර්ජන නිමානවන බවයි. අලිවැට අදියර දෙකකට දාලා තිනවා සෝලයෙන් මම එකක් කැඩුණොත් අනිත් එකේ වදින්නේ ඒ මොනවා දැම්මත් වැඩන්නේ නැහැ ඒගොල්ල කොටයක් ගෙනලා දාලා කොටේ උඩින් පැනලා එනවා මේ අලිවැට ක්‍රමේ කිසිම තේරුමක් නැහැ ඔකට යන්න ඕනේ අගල් ක්‍රමයකට රක්ෂිතයේ පැත්තෙන් අගල කපලා ගොවියගේ පැත්තට පස් ටික දාලා ඒ පස්කන්ද උඩ ඕනේ අලිවැට යන්න එතකොට තමයි අලිවැට කඩාගෙන එන්න බැරි ඉතින් ඕක මට තේරෙනවා නම් මට කරගන්න පුළුවන් නම් ඇයි ඕක බලධාරින්ට තේරෙන්නේ නැත්තේ මෙතර අනුරාධපුර පහල මහරගහවැව කටුකැලියාව ප්‍රදේශයේ ගොවිපලකට පැමිණි අලියෙකු පහර දීම හේතුවෙන් අද අලුයම 57 දී පුද්ගලයෙකු මිය ගියා 1000 රුපියක වන මොහු තම වගාවන්ට හානි කරමින් සිටි අලියෙකු පලවා හැරීමට තැත් කිරීමේදී වනාලියා කුලප්පු වී ඔහුට පහර දී තිබුණා පහර කෑමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොච්චියාගම පොලිසිය සිදු කරනවා